මම කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන දුවදරයන් වෙනුවෙන්. මම දන්නවා. ඔයගොල්ලෝ හරි හිතේ බයකින් නේද ඉන්නේ. අනේ මම විභාගේ ෆේල් වෙයිද? මම විභාගේ ෆේල් වුණොත් එහෙනම් මම දෙමාපියන්ට මූණ දෙන්නේ කොහොමද? මම සමාජයට මූණ දෙන්නේ කොහොමද? එහා ගෙදර කට්ටියට මූණ දෙන්නේ කොහොමද? विभाग अनागत परपुर बारे जनाधिपति मेरटे अनागत परपुर विधि सामान्य पेल विभागे सह उसस पेल विभागे सदहा सोदानम्मिन दुआ दरियनि මම දන්නවා මේ වෙලාවේ ඔයගොල්ලෝ ඉන්නේ හිතේ හරි අමුතු චකිතයකින් මම විභාගය සඳහා සූදානම් වෙන්න මට මේ කාල සීමාව ඇතිද මම මේ පසුගිය කාල සීමාව තුළ මම කරපු වැඩ ප්‍රමාණය මදි නේද ওই දේවල් නේද පුතේ දෙන්නේ මෙයාට පුතේ කිසිම දෙයක් හිතන්න එපා හැම වෙලේම හිතන්න මට මේක කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් ඔයාලට කරන්න පුළුවන් ඔයාට තියෙන්නේ ඔයාට තියෙන මේ කාල සීමාව ඇතුළත හරියට සූදානම් වෙන එක විතරයි සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය කියලා කියන්නේ ලංකාවේ තියෙන කඩයිම් විභාග දෙක ඔය කඩයිම් විභාග දෙක ජයගත්තොත් තමයි ඔයගොල්ලන්ට බුද්ධිමත් පරපුරක් විදිහට ඉස්සරහට ගිහිල්ලා ලංකාවේ පිලිගත් රැකියාවකට යන්න පුළුවන්. හරි. ඔයාට යන්න ඕනේ. පෙරදිරි විශ්වවිද්‍යාලයට. ඔයාට යන්න ඕනේ කොළඹ විශ්වවිද්‍යාලයට. ඔයාට යන්න ඕනේ රුහුණු විශ්වවිද්‍යාලයට. ඔයාට යන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාලයට. මේක දැම්ම හිතන්න. ඔයා සාමාන්‍ය පෙළ විභාගයක කරන දරුවෙක් වෙන්න පුළුවන්. ඔයා උසස් පෙළ විභාගයක කරන දරුවෙක් වෙන්න පුළුවන්. හැම වෙලේම අධිෂ්ඨාන කරගන්න. वाट विंडोनी कौत वाट विंडोनी इंजीनियर के नैक्त वाट विंडोनी डॉक्टर के नैक्त वाट विंडोनी टीचर के नैक्त वाट विंडोनी कौत पुते एक अधिष्ठान करना मनसिन दकिंड वा हितन वा कौधारी वैद्यवर एक विंडोनी केला वा हेमवले मनसिन दकिंड वा लुकुवेला वा तब अवृद्ध की पेकिंग वैद्यवर एक सेवे कर වාටියෝ වෙන්ඩෝන ඉංජිනේරු වෙන්න. ඔයා හැම වෙලෙම මානසින් දකින්න. ඔයා ඉංජිනේරුවෙක් කියලා වැඩ කරන විදිය. ඔයා හැම වෙලෙම මානසින් දකින්න ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා විශ්වවිද්‍යාල ජීවිතේ ලස්සනට ගත කරන ආකාරය. මම වේ කියන්නේ මගේ අත්දැකීම. මම පොඩි කාලේ මට පොඩි කාලේ ඉඳලා මට ඕන උනේ ඉංජිනේර කෙනෙක් වෙන්න. මම ඒක මම හීනෙන් පාවම මේක දැක්ක. මම හැම වෙලේම අධිෂ්ඨාන කරගත්තේ එදනට යන්න පුතේ ඔයාලා වගේම මටත් මගේ ජීවිතේ සමහර තැන්වල වැටෙන්න වෙලා තියෙනවා මන් දන්නවා ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ජීවිතේ සමහර තැන්වල වැටෙන්න වෙනවා පුතේ ඒ වැටෙන හැම වෙලේම වැටුණොත් වඩා ඉතාමත් වේගෙන් නැගිටින්න නැගිටලා අත මිට මොලවලා කියන්න මට මේක කරන්න පුළුවන් මට මේක කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් පුළුවන් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඉලක්ක වෙතට යන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මානසික ශක්තිය තියෙනවා නම් ඔයගොල්ලෝ මානසික ශක්තිය තියාගෙන හැම වෙලෙම වැඩ කරන්න ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඒක කරන්න පුළුවන් පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් විදිහට පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදිහට
මම ඔයගොල්ලන්ට කියන්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම ලැබපු ජීවිතය සම්බන්ධව. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ පුතේ හරිම සුන්දර විශ්වවිද්‍යාලයක්. අපේ ජීවිතේ හරිම රසට විඳින්න පුළුවන් ස්ථානයක්. අධ්‍යාපනය, సౌందර්ය, ඒ හැම දේම හරි අපූර්වට ආදරය, ප්‍රේමය, ඒ හැම දේම හරි අපූර්වට විඳින්න පුළුවන් තැනක්. මේ පුතාලා දකින්න රූපරාමු වලින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ විශ්වවිද්‍යාලය කොච්චර ලස්සන තැනක්ද කියලා. පුතේ අදිෂ්ඨාන කරගන්න මම කවදා හරි මම කොහොම හරි මම මේ ටාගට් එකට යනවා කියලා. මම මේ ඉලක්කයට කොහොම හරි යනවා කියලා. ඉතින් මේ ඉස්සරහින් දැක්වෙන රූපරාමු ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය එහෙනම් ඔයගොල්ලෝ හොඳ අදිෂ්ඨානකින් යුතුව ඔයගොල්ලන්ගේ වැඩ මේ පෞතින කාල සීමාව ඔයගොල්ලන්ට හොඳටම හැම වෙලෙම අදිෂ්ඨාන කරගන්න ඔයගොල්ලන්ගේ ඉලක්කයට ඔයගොල්ලෝ යනවා කියලා. මම හැම වෙලෙම ඔයගොල්ලන්ව ශක්තිමත් කරන්න, ඔයගොල්ලන්ව දැනුමින් පෝෂණය කරන්න හැම වෙලෙම මම ඔයගොල්ලන්ට I bought it.